බෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. අයිබෝන් සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ ඉන්නේ බණ්ඩාරවිලා නගරයට ආවේ. නගරේ ඉඳලා මේ ගම්මාන යන තියා ගම්මානයකට පවුල් 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නකුවා. ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක අපි එකතු වෙලා අද දවසේ වියලි සලාකමලු බෙදන්න තමයි ආවේ. අපේ කණ්ඩායම ඇවිල්ලා ඉනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් ඇවිල්ලා ඉනවා. ඔවුන් එක්ක මේ බඩු පාර්සල් ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. රට වටාම අසරණ මිනිස්සු සාගෙන ගිහිල්ලා සරණක් වන්නට වෙල්ලස්සේ මනුස්සකම වෙල්ලස්ස ටීවී සූදානම්. ඒ නිසාම අද බණ්ඩාරවිලා ගම්මානයකට යන්න තමයි අපි ආවේ. අපි යමු. එන්න යන්න. බණ්ඩාරවිල දූල්ගොල්ලට ආවා. මේ තමයි දූල්ගොල්ල ගම්මානේ. ඉතින් මේ ගම්මානේ පවුල් 50කට ආසන්න ප්‍රමාණයක් අපිට කතා කරලා කිව්වා ආහාර මල්ලක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ කොවිඩ් වසංගතය නිසා නගරයට යන්න විදියක් නැහැ. බඩු පාර්සල් ලබා ගන්න විදියක් නැහැ. ඒ නිසාම තමයි අපිට දුරකථන ඇමතුම් රට වටාම මේ දුරකථන ඇමතුම් එන්නේ. ඒ නිසාම අපි අද දවසේ ආවේ බණ්ඩාරවිල ප්‍රදේශයේ. බණ්ඩාරල ගියට පස්සේ නගරාසන්න ප්‍රදේශය නෑ. මේක ගම්මානයක්. මේ ගම්මානේ එදා වේල හම්බ කරගෙන කන්න මිනිස්සු සාර ප්‍රමාණයක් ඉන්න උන්ට අවශ්‍ය ආහාර මල්ලක් ලබා දෙන තමයි කටයුත්ත ආරම්භ කරලා තමයි ආවේ. ඉතින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල දරුවන් ඉන්නෝ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල දරුවන් රට වටේම එකම පවුරක් ආකාරයෙන් මේ ආරක්ෂාව සපයනවා. කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්, වෙනත් ආපදාවක් වෙන්න පුළුවන්. ඉදිරියට එන ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතාට බොහෝ දෙහිවීම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ මග පෙන්වීම, එතුමා රට වටාම මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් දෙවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ අතරතුරේදී අහිංසක මිනිසුන්ගේ කුසගින්න පවා නිවන්නට දායකත්වය ලබා දෙනවා. ඒ නිසා අද ඒ යුද හමුදාවේ නිලදරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ අහිංසක දුප්පත් අසරණ මිනිසුන්ට ආහාර මල්ලක් ලබා දෙන්නට. කුසගින්න නිවීමේ ජාතික ක්‍රියාන්විතයයි අද බණ්ඩාරවිල දූල්ගොල්ලට අපි රැගෙන ආවේ. ¿Qué es lo que pasa? 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 ¿Qué es lo que pasa?
අපි වෙල්ලස්ස ටීවී යූටියුබ් නාලිකාව අපේ අපේ දුර්ගතර මෙතුමා දුන්නා මෙන්න මෙතුමා මේ මම හිතන්නේ මේ මිනිහගේ පුතා මේ ගම්මානේ ඉන්නවා කියලා දුප්පත් එදා වෙලා හම්බ කරන කෙනෙක් නිසා පුළුවන් නම් බඩු මළු ටිකක් දෙන්න කියලා ඊට පස්සේ අපිට අපි රටවටාම බඩු මළු බෙදා දෙනවා ඒ වැඩපිළිවෙල තියෙනවා හැබැයි අපි තනියෙන් නෙමෙයි කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා සරේන්ද්‍ර සිල්වා මහතාගේ දායකත්වය ලබා දීලා තියෙනවා එතුමා ශ්‍රම බලකාය දීලා තියෙනවා අපේ රණවිරුවන් ඒ රණවිරුවන් එක්ක ගිහිල්ලා තමයි මේ කුසගින නිමෙමේ ක්‍රියාන්විතය කරන්නේ ඒ නිසා ඔබේ ප්‍රදේශයේ තියෙන මුළු ලංකාවේම අපි මේක ක්‍රියාත්මකයි දැන් හෙට අපි ඉන්නේ කතරගම. අතර අපි වෙල්ලස ටීවී යූටියුබ් නාලිකාවක් මාධ්‍ය ආයතනයක් ලංකාවේ විවිධ මාධ්‍ය ආයතන රැසක් තියෙනවා ඒවයි අපි සේවය කරන ගමන් අපේම නාලිකාවක් තමයි වෙල්ලස ටීවී කියලා කියන්නේ යූටියුබ් නාලිකාව. ඒකෙන් තමයි මේ දෙවන්ත ක්‍රියාදාමය කරට අරගෙන මිනිසුන්ගේ කුසගින්න නිවන්න අපි කටයුතු කරන්නේ. ඉතින් එතකොට මේ වෙල්ලස ටීවී යූටියුබ් නාලිකාව මේ අනිකුත් නාලිකා මේ ලංකාවේ දෙවන්ත නාලිකා තියෙද්දි මේ නාලිකාවෙන් තමයි මේ වෙනකොට විශාල බඩු ප්‍රමාණයක් මේ ලංකාව පුරාම අපි බෙදන්න කටයුතු කරලා තියෙනවා. මොනවද කියන්න තියෙන්නේ?
අපිට කියන්නේ මුලින්ම ස්තුති ප්‍රකාශ තමයි මහත්තයලා කියන්න තියෙන්නේ. මෙච්චර කාලෙ කවුරු බැලුණ කොච්චර කිව්වත් නෝ කරේ නෑ මහත්තයෝ වගේ මේ විදිහට ඇවිල්ලා මෙතනක ලොකු මේකප්. එදාලකන් තව ඉන්න 100කට වැඩි මත්. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා පුතාලා වගේ අය ඇවිල්ලා මේ වගේ ගම් වලට ඇවිල්ලා මේ කොරෝනා කියන මේ අමු විස බීජයක් තියෙද්දී ඔයගොල්ලන් මේ කරන කර්තව්‍යෙට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා පුතා. මට කියන්න මගේ සතුට මේ මොනයි කියලා කියන්න නෑ. වගේ දරුව අපටත් ඉන්නවා. ඒ කිසි දෙයක් නොතක ඔයගොල්ලන් මේ වගේ ඇවිත් මේ වගේ කටයුතු කරන එක ගැන අනේ කෝරේ ස්තුතිවන්ත වෙනවා. දිව්‍යංගේම පීතයි හොන්දියන් තුම් වාර කරන උන් ආරක්ෂා කරන්න ඔයගොල්ලෝ සියලු දෙනා මේට වැඩිය ඔයගලන්ට මේ කතා කරගෙන යන්න වෙර වීරිය ශක්තිය දහිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුදාපතිතුමාට අනිකුත් සෑමම දෙනෙකුටම මේ ආමියකේ නේවියකේ සෑම කෙනෙක් වෛද්‍යවරු මාධ්‍යවේදියෝ මේ සෑම කෙනාටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලන්ගේ දේවල් නොබලා මේ වගේ ඇවිල්ලා අසරණින් කරේ කරන මේ කරකවිය නිසා අනේක වාරයක් ඔබලන්ට දේව ආශිර්වාද ලැබෙනවා. යතරගම බලා යන්න කිසිම හිරිහැරයක් කරදරයක් නැතුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.